මම විරුන් දින්සර ගමගේ මම ගම්පහ දිස්ත්‍රික්කයේ බණ්ඩානායක කොලෙජ් ගියේ මට ඒ තුනක් තියෙනවා දිස්ත්‍රික් රැන්ක් 51 හරි මම මුලින් ඒ ලෙවල් පටන් ගනිද්දි මම එකම ඉන්ස්ටිටියුට් එකක පන්ති තුනකට ගියේ මම එතකොට මම එහෙම ගියේ මොකද මම ඇත්තටම හිතුවා ඒ ලෙවල් වල ඒ කියන්නේ ටීචර් අදාල නැහැ ළමයා තමයි ඔක්කොම වැඩ ටික කරන්න ඕනි කියලා එතකොට දැන් මම එහෙම හිතන් යද්දි මට දැන් ඉතින් කෙමිස්ට්‍රි එහෙම හොඳටම අමාරුයි මැත්ස් උත් අමාරුයි Chemistry තමයි ගොඩක්ම අමාරු දැන්. දැන් chemistry අමාරු වෙන ගමන් මං හිතුවා ඉතින් chemistry අමාරු වෙන්නේ දැන් ඉතින් ඇත්තටම science කියන subject එක අමාරුයි. ඒකින් හින්දාම මම මෝඩ හින්දා වෙන්නේ නැති අමාරු වෙන්නේ කියලා. එතකොට දැන් ඔහොම කරන් යද්දි මං අවුරුදු එකමාරක් විතර ඒ chemistry sir ගෙම ගියා. ඊට පස්සේ මම maths sir ගෙත් maths එකත් හොඳටම අවුල් කියලා හිතලා maths එකවත් මාරු කරා. ඊට පස්සේම physics නම් normally ටිකක් ගියා. ඊට පස්සේ අවුරුදු එකමාරක් විතර යද්දි ඉතින් මට දැන් දැන් ඒ සර් එහෙම එන නරකයි සර් හරියට උගන්වන්නේ නැහැ සර් ඉතින් හෙන ස්ට්‍රෙස් වෙලා සර් රෙඩ් බුල් ගහ තමයි උගන්වන්නේ එතකොට දැන් අපිටත් වෙන පීඩනේ අපිත් ඉගෙන ගන්න වෙන අමාරුයි ඊට පස්සේ දැන් ඔන්න මම එක දවසක් කොහොම හරි සර්ත් එක්කත් මොකද්ද ආගියුමන්ට් එකක් ගිහින් මම ගීත් සර්ගේ දවසක් ජොලියට වගේ ආවා ඊට පස්සේ ගීත් සර්ගේ ආවට පස්සේ මට දැන් හැමදේම තේරෙනවා ඊට පස්සේ මම බැලුවා අර මේ ඔක්කොම තේරෙනවා නේද ඒ කියන්නේ මගේ අවුලක් නෙමෙයි කියලා ඊට පස්සේ මම අර පන්තිය පුලින් අතර ගලලා ගීත්සෙගෙම ඉන්න ගත්තා. ඊට පස්සේ දැන් මට ඉස්සෙල්ලම දැන් මට එහෙන පුදුමයි එක්ක ක්ලාසස් තුනක් තියෙනවා. පාස් පේපර් ට්‍රේනින් RTPC තියරිත් තියෙනවා. මම තියරි මං හිතන්නේ ගියේ මාස 6කට විතර කලින් ওই පන්ති ඔක්කොම පටන් ගත්තේ. එතකොට ඉක්විලිබ්‍රියම්ද කොහෙද? එතකොට දැන් ඉක්විලිබ්‍රියම් උත් හොඳටම තේරෙනවා. හැබැයි දැන් මට අර පාස් පේපර් ට්‍රේනින් එක එහෙම ඕගනික් එහෙම කරගන්න බැහැ. හැබැයි අර ඒ හේතුව මට ඕගනික් තියරි හරියට බැහැ අර සර්ගෙන් කරගුවේ. ඊට පස්සේ මම ඔක්කොම ඒස් ඇකඩමියකින් එහෙම ඒස් ඇකඩමියේ ඔක්කොම තියෙන හින්දා ඔන්ලයින් සර්ලා කරන ඒවා මම ඔක්කොම වගේ රෙකෝඩින් බලන්න වුණා. මම ෆස්ට් ලෙසන් එකත් බැලුවා එළවලට මාස දෙකකට විතර කලින්. එතකොට මම ගීත් සර්ගෙන් ඔක්කොම රෙකෝඩින් ටික බැලුවා වගේ තියරිත් බැලුවා අන්තිමට පාස් පේපර් ට්‍රේනින් උත් කරා RTPC එකත් කරා. දැන් RTPC එක ගැන කිව්වද RTPC එකේ වෙන ස්ටෑන්ඩඩ් පේපර්ස් තියෙනවා. දැන් මම ඉස්සෙල්ල වෙන අර ඉස්සෙල්ල ගිය සර්ගෙ එහෙම අහන ප්‍රශ්න පේපරේ කිසි අදාළත්වයක් නැහැ. අර ඔක්සිඩේෂන් නම්බර් ගැන එහෙම තමයි ගොඩක් MCQ තියෙන්නේ. දැන් ඒ වගේ වෙන අවුල් වැඩ තියෙනවා. දැන් එතකොට දැන් ගීට්ස් එකේ එහෙම පේපර්ස් එන ස්ටෑන්ඩඩ්. එතකොට දැන් මම ඔහොම කරන් යද්දි මට එතකොට දැන් කෙමිස්ට්‍රි අවුලක් නැතුව වගේ තියෙද්දි ගීට්ස් එක කිව්වා ගීතාංශයකත් try කරලා බලන්න කියලා. ඊට පස්සේ මම මාස 3ක් විතර තියලා ගීතාංශයකත් ගියා. එතකොට ගීතාංශය මට තේරුණා මාරම පැහැදිලි කියන දේ. ඒ කියන්නේ මම ඒ කියන්නේ ෆිසික්ස් උත් මං ඉස්සෙල්ලා සර්ගෙන ගියා. ඒස හොඳයි තියරි කරා හොඳට. හැබැයි මං හිතුවේ නෑ එච්චර අර පැහැදිලිව ෆිසික්ස් කියලා දෙන්න පුළුවන් කියලා. මොකද මට ෆිසික්ස් එහෙම එතකොට අර දැන් රිලේටිව් හියුමිඩිටි කියන එක එහෙම ජීවිතේට තේරිලා තිබුණේ නැහැ. සර් එක ප්‍රශ්නයක් ඩිස්ක්‍රයිබ් කරද්දී එහෙම මට ලෙසන් එකම වගේ තේරුණා. දැන් ඒ වගේ අර දැන් මාර්ම ලේසි වෙන්න කියලා දෙන්න පුළුවන් ගීතාංශයට. එතකොට ගීත් සර්ත් ඉතින් හොඳටම කරා. ගීත් සර් පාර්ට් 2 කෙමිස්ට්‍රි කියලාත් අපිට එකක් දීලා නිකන් කෙමිස්ට්‍රි නිකන් ලේසිම කරලා දැම්මා. ඊට පස්සේ ඉතින් ෆිසික්ස් උත් එහෙම තමයි. මට මැත්ස් ගැන විතරයි එතකොට බලන්න තිබ්බේ. එහෙනම් ඉතින් එන ලේසි අන්තිමට ඒ ලෙවල් එහෙම ලොකු ගේමක් නැතුව MCQ එකත් එන ලේසියෙන් කරා. සර්ගේ අමාරු පේපර් කර කර ඉඳලා ඒ ලෙවල් පේපරේ අමාරු වුණත් එන ලේසි කරා. Hi, I'm Satsu Jayatilaka from Ananda College Kalamba. I did my A-levels in biology stream and I got 2 A's and 1 B with an ISET score of 2.32 and district rank of 77. So first of all, I would like to thank Geethansa and Geetsa for this guiding me to get this result. Like I got a B for biology, yet I was able to get a good ISET score as I could got a good guidance in chemistry and physics. So first of all, talking about Geetsa, I joined his class, the RTPC creative paper class, about a year prior to the exam. At the moment I was joining, I was having trouble in managing the paper on time, doing specifications on time, like, and stably having good marks at the paper, in second papers especially. So I was also having trouble in managing the paper in exams condition. Real exam condition. So the real type paper class actually had a almost a exact exam condition. So you have space, exact timings, stuff. So it was like doing the paper in the exam itself. So
that was a real push for getting through the exam without having any excitement. And also I had some issues in some physical areas, physical chemistry areas. So with the RTPC studying and stuff, I managed to do them and get a good result. Also, I need to talk about the industrial chemistry part. Though I did not do much studying in industrial chemistry, from the MCQs and the training, I was able to manage all the MCQs I got in the MCQ paper in the AL exam. So that was really good. Then talking about Geeth answer, I joined his real-time paper class about 6 or 7 months before the AL exam. By that time, I was preparing, I was like not so sure that I will get good marks. I was not having stability in my marks doing the paper. So in Geeth answer's class, actually I learned how to do a paper in the time, how to do the paper, the order I had to do a paper and all the things. And also he provided us the previous recordings from the Ace Academy website and some pre-recorded lessons. So that was really helpful since I got the opportunity to cover some lessons before they are taught in theory classes. Yeah, talking about the paper class environment, it was a really competitive class, and so securing a high score there was actually challenging. So that it actually was able to mimic a real exam. It's a really good competitive class if you really want to get good results and if you are looking for a good